භික්ෂූන් වහන්සේලා 509කගේ සහභාගීත්වයෙන්ුයි අදිෂ්ඨාන පූජාව පැවැත්තුනේ. විදේශ කුමන්ත්‍රණ සහ බුද්ධ ශාසනයට මෙන්ම රට ජාතියට සිදු කරන අධර්මිෂ්ඨ බලවේග පරාජය කර යහපත් ධර්මිෂ්ඨ පාලනයක් උදෙසා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ශක්තිය ධෛර්ය ලැබේවා යන ප්‍රාර්ථනයෙන් යුතුවයි එය පැවැත්තුනේ. ඒ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ සමාජ සංවර්ධන මහා ලේකකාධිකාරී පූජ්‍ය කරකුලේ පියදසී හිමියන්ගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික් ශිෂ්‍ය සම්බන්ධීකරණ ඒකකයයි ඒ සංවිධාන කර තිබුණේ. අපි මේ වෙලාවේ හෝ සිහින බලාපොරොත්තු ඇතුව රොහස මල් යානාවක ඉන්නවයි කියලා හිතාගෙන ඉන්න එපා. අපි ඉන්නේ ගිනි ගොඩක. මේ වැටිච්ච කඩා වැටිච්ච රට සුවිශේෂී රාජ්‍යයක් බවට ලෝකේ සියලු ආයතනයන් පිළිගැනීමට ලක් කරලා සුවිශේෂී මාවතකට ප්‍රවේශයක් කරලා තිබෙන මේ අවස්ථාවේදී තමයි මේ රටේ මේ සංදිස්ථානයකට පත් වෙලා තිබෙන්නේ. මේ විධායක ජනාධිපතිවරයා පත් කරන මොහොතේදී අපි මේ රටේ විධායක ජනාධිපතිවරයා බවට පත් කරලා මේ රට බාර දිය යුත්තේ කාටද කියන තීරණයට අපි ආයතු වෙලාවා. මේ රටේ පාලකයා පරිණත භාවයෙන් යුක්ත කෙනෙක් වෙන්න ඕන. සත්‍යවාදී පාලකයෙක් වෙන්න ඕන. ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් ශක්තිවන්තයෙකු වෙන්න ඕන. මේ රට හොඳ මට්ටමකට පරිවර්තනය වුණා. මේ රටේ පාලකයා විය යුත්තේ කවුද කියන එක ඔබ තීරණය කරන්න ඕන. බෝගස් විනාශ කරලා දාන්න, පන්සල්වල බොහෝ දේවල් විනාශ කරලා දාන්න, බෞද්ධයින්ට තියෙන ඔවුන්ගේ වටිනාකම් නැතිකරන්න බොහෝ වෙලාවට උත්සාහ කරන බවක් අපිට පේන්න තියෙනවා. ඒ නිසා රට බේරාගත්තු නායකයෙක් හැටියට අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපේක්ෂකයෙක් හැටියට කටයුතු කරනවා වගේම බුදුදහමට ප්‍රමුඛස්ථානය දීම පිළිබඳව අපි ලොකු පැහැදීමකින් කටයුතු කරනවා. ඒ නිසා 100%ක් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීලා බුදුදහමට අනුව තම පාලන කටයුතු මෙතෙක් කලාසේ ඉදිරියටත් කරાવી කියන බලාපොරොත්තුව අතිගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා පිළිබඳව අපි ලොකු විශ්වාසයක් තියෙනවා.